හොඳයි ආයිබෝවන් වාසනාවන් ගෞරවනීය ශ්‍රී ලංකාව ඔබසිරු දෙනා හටම මම මේලා වෙන්නේ දැදිගම අපේ දැදිගම ගොවි භූමිය මේ වෙනකොට අස්වැන්න නෙලන තත්ත්වයට පත් වෙලා තිබෙනවා රුවන් අයියා ආයිබෝවන් ඕ කියන්න විස්තර ඇත්තටම මේ විස්තර කියන්න තරම් වචනෙන් නැහැ ඒ තරම් සතුටුයි ඇත්තටම මේ අපි කොහොමත් එක කාලෙක මං හිතන්නේ මාස ගණනකට කලින් මේ ආරම්භ කරේ නිසරු භූමියක නිසරු කියන්නේ මේ පස් ගෙනල්ලා පුරවලා හදපු පූජා භූමියක් මේක කැලේට ගිහිල්ලා තිබුණේ ඉතින් මෙච්චර ලොකු අස්වැන්නක් ගන්න පුළුවන් තැනක් බවට නිර්මාණය වෙයි කියන අපේක්ෂාවක් විතරයි එදා තිබුණේ ඉතින් මේ අපේක්ෂාව මල්පල ගැන්විලා දැන් ඉතින් අපේ කට්ටිය මේ අස්වැන්න නෙලනවා ඉතින් අස්වැන්න කොහො නැද්ද කියලා අහනවා හරි එහෙනම් අපි ආයි භූමියට පිනනකම යම් හරි යම් හරි හොඳයි එන්න කට්ටිය අස්සන නෙළමින් පවතිනවා හරි ඔහො හරි මේ තමයි නාලක මං හිතන්නේ එදා වතුර නැතුව එදා පොළව නැතුව හදාගත්ත බීජ ටික ඇත්තට මේ සන්තෝෂේ තියෙන්නේ මේක මේ නිකම්ම කරපු වගාවක් නෙමෙයි නිකම්ම වැවුනා නම් නිකම්ම සාමාන්‍ය පොළොවක මේක හැදුනා නම් මේක ඇත්තට ලොකු සතුටක් නෑ ඔව් නෑ පෙර වැවුව භූමිය වැවුනා නම් ওই සතුට නෑ මේක මේ භූමිය හදලා ඊට පස්සේ මේ අභියෝග ගොඩක් ඇවිල්ලා වෙලාවක මං හිතන්නේ මේ ගස් වලට හානි සිද්ධ වුණා මේ සියල්ල මේ අපේ කාන්තාව ටික එකතු වෙලා ඒ අභියෝගේ ජය අරගෙන බොහොම මහන්සියෙන් මේක සස්ත්‍රීක බිමක් බවට පත් කළාද මේ අස්වැන්න වෙනවා ඇත්තටම මේ තියෙන්නේ අස්වැන්නකට වඩා නාලක අපි දැදිගම ගම විදියට ගමේ සියලුම දෙනා විදියට ලබන සතුට ගම දැදිගම ගම දැදිගම මේ තියෙන්නේ ඓතිහාසික පූජා භූමිය කොට විහෙර ඔව් ඉතින් එහා පැත්තේ මහා පන්සල මේ පූජා භූමියේ හැදෙන ලස්සනම ලස්සන අස්වැන්න මෙතන තියෙන්නේ ආදරය සෙනෙහස ලෙන්ගතුකම ඒ වගේම සහෝදරත්වය මේ සියලුම දේවල් එක්ක රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා ඒ විතරක් නෙමෙයි ගමේ නාලක සේනාධිර පදනම ඉතින් මේ සියලුම කාර්යභාරයේදී විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕනේ අපේ උපසභාපතිතුමා නිමල් රණතුංග මහත්මයා ඒ විතරක් නෙමෙයි අපේ වසන්ත එයා තමයි බැකෝ යන්ත්‍රය දීලා මේක මේ භූමිය මුලින්ම සමතලා කරලා දුන්නේ ඒකට සල්ලි දුන්නේ නාලක සේනාධිර පදනම සහ නිමල් රණතුංග මහත්මයා එහෙම නොවන්නට මේ සත්කාරයට දායක වෙන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ රාජ්‍ය නිලධාරී විදියට අපි රාජ්‍ය මැදිහත් වීමක් සහ ගමේ නිලධාරී විදියට ගමට මැදිහත් වීමක් කළා නමුත් ඒ පිටිපස්සේ තිබුණු ශක්තිය එකට එකතු වුණොත් අර නාලක හැම වෙලාවෙම කියනවා වගේ මේ මහා ශක්තියක් එකට එකතු වෙන හැමෝම එකතු වෙනවා. ඔව්. ඉතින් ඒ එකතුයේ ප්‍රතිඵලයක් තමයි මේ අද සතුටක් විදිහට දකින්න තියෙන්නේ. ඇත්තම සතුටුයි. අනිවාර්යයෙන්ම. කියන්න වචන නැහැ. අනිවාර්යයෙන්ම. අක්කේ ඉතින් කියන්නකෝ විස්තර කොහොමද කියලා? මල්ලී ඇත්තම ගොඩක් සතුටුයි. මේ ගැන අපි ගොඩක් මහන්සි වෙලා හැම දෙයක්ම කරගත්තා. ඇත්තම ගොඩක් සතුටුයි මල්ලී ඔයා ගැනත්. hina wenna thiyenne ne dakke eh iten kiyanne ko den anith assanna kohomada anith assanna den metena badeyinu ko thamai etara kattiya den ahanawada vikunanda ganda ahanawada kohomada ow iten ahanawa iten den ilang kanna kohomada lasthiya e gen langa kanna me maalu miris ammirisui maalu mirisui me mae karal ehema danna poduwa gawak iten ow thamai akke jay weva hondai akke den apen අපෙන් හම්බෙච්ච දේවල් නෙවෙයි ඇත්තටම ඔබගෙන් හම්බෙච්ච දේවල් තමයි ගොඩක් තියෙන්නේ කොහොමද ජනතාවගේ මේ පිළිබඳ අදහස හොඳයි කියනවා ඉතින් මේ වගේ දෙයක් කරපු එක ඉතින් අපේ මේ කණ්ඩායම මේ කට්ටියගේ උත්සාහය උනන්දුව මත හැබැයි මේ වගේ කරගත්තා හැම දෙනාගේම උදව් උපකාර ලැබුණා නාලක මල්ලිගෙනත් අපිට උදව් උපකාර ලැබුණා ඒ වගේම මේ සංවර්ධන මහත්තයා ග්‍රාම නිලධාරී අපේ හිටපු සමෘද්ධි මහත්මයා අපිට ගොඩක් උදව් උපකාර කරා ඒ වගේම මේ පන්සලේ හාමුදුරුවෝ තමයි මේ භූමිය අපිට ලබා දුන්නේ ඇත්තටම අපේ වීඩියෝ බලලා අපිට අනිත් පැත්තෙන් උදව් කරපු මුදල් දීපු එතකොට වතුර යන්ත්‍ර ආරම්භ දීපු හැම දෙනාම ඉතාම ආදරෙන් ගෞරවයෙන් මතක් කරන විශේෂයෙන්ම දයා අයියා ඒ වගේම අපි මතක් කර සිටිනවා මේ වෙලාවේ මා ඇතුළු කණ්ඩායම අපිට යන්ත්‍රයක් අරන් දුන්නා ඒ වගේම අපි වෙනුවෙන් සුභාෂ් ඉන්සන් එක් කරපු වීඩියෝ බලලා තවවන්න කියලා අපිට දිරිමත් කරපු හැමෝටම ස්තුති නේද හරි නේද ඔව් අපිට ඉදිරියටත් මේ යමක් කරනවා නම් උදව් උපකාරයක් ලබා දෙන්න කියලා ඔව්
අපි අක්කේ දැන් ගමක් විදිහට තමයි අපි දැන් දිනු වෙන්න ඕනේ කාගෙන්වත් දැන් උදව් උපකාර නැතුව අපි ගමක් විදිහට ප්‍රොජෙක්ට් එකක් විදිහට මේක සාර්ථකයි. හොඳයි බොහොම ස්තුතියි අක්කේ. කොහොමද අස්වැන්න? හරිම සන්තෝසයි. ඔව්. ඔබතුමීගේ එන්නේ ආය? ඔව්. ආලෙපින් දව කරලා අපිට හරිම සන්තෝසයි තින්නේ. අවුරුදු ජය වගේ නේ. ඔව්. දැන් අපි මේ රහණි අම්මගේ හේනට තමයි මේ පියනකණ්ඩ අපි දැන් ලෑස්ති වෙලා ඉන්නේ. කොහමදයි? වඩන් කර හිරින්නේ. කොහමද ඊවාඩේ බඩිරිංගුවක් කඩනකොට ඒ අතට දැනෙන හැඟීම කොහොමද විස්තර කරන්නේ ගොවියෙක් විදිහට ඔබ? ගොඩක් සන්තෝසයි කියලා මල්ලි ගොඩක් මහන්සියි. නෑ හැමෝම සන්තෝසයි කියලා කියන්නේ. ඒ ඔබගේ දහඩියට වටිනාකමක් හම්බෙනවද මේ වෙලාවේ? ඔව් ඉතින්. ඔව්නේ. හරි එහෙනම් අපි උඩට යමු. කරලා తిරෙන්න හැදිලා තියෙනවා. හා හා හා. මල්ලි පෝර දීලා. හා හා. හොඳයි ගම රට දියුණු වීමට අවශ්‍ය කරන මූලික ධනය තමයි මිනිසා. මිනිසාගේ චින්තනය ශ්‍රී ලාංකික සිංහල මිනිසාගේ චින්තනය ආහාර කළමනාකරණය පිළිබඳව ඉතාම ඉහළ මට්ටමක තිබිය යුතුමයි. මොකද අප ජීවත් වන්නේ එදවස පෙරදිග ධාන්‍යාගාරය තුළමයි. පොළොව වෙනස් වී නොමැත. මිනිසුන් පමණක් වෙනස් වී ඇත. ආහාර කළමනාකරණයෙන් තොරව රට දියුණු කිරීමට නොහැක. හොඳයි මේ දවස අපට හිස් භූමියක්ව තිබුණු ඒ දැදිගම දස්කොළන් වලින් වල්ගස් වලින් පිරලා තිබුණ මේ භූමිය අද බලන්න. මේ භූමිය අද බලන්න මේ බඩිරිගු ආයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. ඉතින් මේ අත්දැකීම බෙදා ගැනීමට තිබෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි ඔබගේ හිස් ඉඩම් පාළු බිම නිවැරදි ලෙස වැවීමට උනන්දු වීමයි. මොනවා හෝ අවශ්‍ය දෙයක් පවා ගැනීමට ඔබට මම බල කර සිටිනවා. හොඳයි මේ අවස්ථාවේදී රාණි ගොවි මහත්මිය විසින් තමන්ගේ කුත කියන්නේ තමන්ගේ උත්සාහය ප්‍රතිඵල ස්තුතියක් විදිහට මේ අවස්ථාවේදී අප හිතවත් රුවන් මහත්මයාට පරිත්‍යාග කරන මොහොතේ මේ ඔබට මාරුගත කර පෙන්නන්නේ. ඇත්තට මේ සීළු දෙයම මේ මහ පොළවේ දාඩිය මහන්සිය කඳුළු විදිහට වගුරා දසන විදිහට නෙලා ගන්නා සෑම ගොවියෙකුටම අපගේ උපහාරයේ මියුතු අතර සීළුම් පාළු බිම් වගා කිරීමට රටේ ජනතාව එකතු යුතු බව මේ අලුත් අවුරුද්දේ මා කියා සිටිනවා. ඒ අස්වැන්නට නිවැරදි මිලක් ලබා ගැනීමට අද අපගේ දැදිගම ගොවියෝ සමත් ඌහ. හොඳයි මේ ආකාරයෙන් අපේ දැදිගම අපි දැදිගම නැත්තම් ගම දැදිගම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ මේ ඇත්තටම අක්කරයක්වත් නැහැ ඊවරයි බලන්න ගියමනේ පොඩි ප්‍රමාණයක් ඒක විද අරමුණු ජය ගැනීමට හැකි බාධක ඇවිදින් අද මේ වෙනකොට බඩිරුඟු පුච්චමින් තඹමින් මේ ආකාරයට ජනතාව පරිභෝජනය කරනවා. ගොවියන් අතර මුදල් එනවා. පැණිත් පරිභෝජනය කර අපි පලින තවට මෙතන වැඩි ඇලිව ඇඩිෂන් එකක් විදිහට ඒ ආකාරයේ අපි මේ පැරකුම් නිරුඳුන්ගේ උපන් ස්ථානය ඉදිරිපිට මේ ආකාරයෙන් එදවස තිබූ ස්වයන් පෝෂිත භාවයට කිට්ටුමින් කොහොම හරි අපි යමු නේද අම්මි? හරි එහෙනම් ආයි ආයිබෝවන්. හොඳයි හොඳයි එහෙනම් සිතයි ජය වේවා ආයිබෝවන් ආයිබෝවන්.